දිවයිනට ළඟා වූ මෙට්‍රික් ටොන් 30,000ක් රැගත් ඩීසල් නෞකාවේ ගොඩබෑමේ කටයුතු අද ආරම්භ වන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ඒ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින්. එමෙන්ම රුසියාවේ සිට මෙරටට පැමිණීමට නියමිත බොරතෙල් මෙට්‍රික් ටොන් 120,000ක් අඩංගු නෞකාවද නුදුරේදීම මෙරටට ළඟා වීමට නියමිත අතර ඔටෝ ඩීසල් එළමෙන 25 සහ 26 දක්වා කාලයේදීත් පෙට්‍රල් 92 එළමෙන 27 සහ 29 අතර කාලයේදීත් මෙරටට ළඟා වීමට නියමිත බවද ශක්ති අමාත්‍ය කංචන විජේසේකර වැඩිදුරටත් සඳහන් කර සිටියා. එමෙන්ම භූමිතෙල් සහ ජෙට් ඉන්ධන බෙදා හැරීමද ඊයේ දින ආරම්භ වූ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. ඉන්ධන අර්බුදය හමුවේ දින 3කට සීමා කර තිබූ රාජ්‍ය සේවකීන්ගේ සේවා කාලය අද සිට සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බව දන්වමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. භාණ්ඩාගාර ලේකම්වරයා සියලු ආයතන ප්‍රධානීන් දැනුවත් කරමිනුයි මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ. මේ අතර භූමිතෙල් මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් බලපිටිය මාදුගඟේ ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවරයින් ඊයේ රාත්‍රියේ පන්දම් රැගෙන විරෝධතාවයක නිරත වුණා. අද මේ ජාකුඩු කර්මාන්තය විනාශ කරලා තියෙන මේ ආණ්ඩුවෙන් මේ දියවරු හිඟන්නෝ නෙමෙයි කවදාවත් මේ දේශපාලනගේ පිටිපස්සෙ ගිහිල්ලා හිඟා කාපු ජාතියන් අපි දියවරු 84 තෙල් ටික ආපහු දෙන්න ඕන නැතිනම් මේ දියවරුත් එක්ක අපි ඇවිල්ලා ඔබලගේ තියෙන මාලිගාවල් වට කරන කාලේ අද ඉන්නේ මේක නිසා දවස් 14ක් දෙන්නම් කල් පුළුවන් තරම් ඉක්මනින් මේ ලාම්පු තෙල් තිබිච්ච ගානට දෙන්න එහෙම දෙන්න බැරි නම් මේ දියවරුන්ට සාන මුදලකට ලබා දෙන්න භූමිතෙල් මිල ඉහළ යාම හමුවේ වතු ආශ්‍රිත ජනතාව දැඩි අර්බුදයකට මුහුණ දී සිටිනවා. අඳුරට එළියක් ලබා ගැනීමට දල්වන කුප්පි ලාම්පුවත් කුසට අහරක් පිසීමට දල්වන භූමිතෙල් ලිපත් දල්වනවාද නැද්ද කියා දෙතුන් වරක් සිතීමට අද ඔවුන්ට සිදු වෙලා. රත්වින් පඩි ගන්න එකට දවසකට එක වෙලාව කන්න බඩු ගන්න ගියා නම් පිටිකිල එකයි ආල් කිල එකයි පොල් එකක් ගත්තනම් 1000 කිවර 350 කියලා අපි ලාම්තට අරන් පත්තු කරන්න ඕනේ. තුන් වෙලා කොයිද කන්නේ සර් උදේට කන එක තමයි. ලාම්තිත් දැන් රුපියල් 340 යනි ලීටරේ. දැන් ගන්න බෑනේ සර් කරවලේ තමයි ඉන්නේ ලයි ගියා පස්සේ. දැන් ඉතිපන්දම් ගන්නවත් විදියක් නෑ අපිට. ඉතිපන්දම් ගන්න ගියත් පොඩි ඉතිපන්දම් 25ක් තියෙනවා. ජීවත්